මැත්තට මති විසබීජ නසන කරාබුනට තෙරතියෙන ලෝගාට වලින්න මතින් ඕනේ. අපේ ආණ්ඩුවේ ප්‍රධානියා නිලවසෙන් ප්‍රධානියා අතිකරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. ව්‍යවස්ථාව යටියට එතුමා තමයි ආණ්ඩුවේ ප්‍රධානියා, ආණ්ඩුවේ නායකයා එතුමා තමයි, රාජ්‍ය නායකද එතුමා තමයි. ඒක සැකයක් නැහැ. නමුත් ඒ තුල අපි ආණ්ඩුවේ බහුතර කණ්ඩායම නැත්නම් ආණ්ඩුව කරන කණ්ඩායම එක්සත් ජාතික පෙරමුණ, එතුල ප්‍රධාන පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමග අපේ දමිළ පෙරසියේ සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මකල් කොංග්‍රසය, ජාතික එළවුරුමිය ආදී පක්ෂවල කීපයක් තියෙනවා. අපි ඔක්කොම එකතුලා තමයි දැන් ආණ්ඩුව අදලා තියෙන්නේ, කරගෙන යන්නේ. අපේ ආණ්ඩුවේ ප්‍රධානියා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා. මේව තමයි කවුරුත් ඔළුවේ තියාගන්න ඕන. දැන් මම කතා කරන්නේ නිල වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙනුවෙන්, ඒ වගේම රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන්. රනිල් මහත්මියත් මෛත්‍රී මහත්මියත් සමහර වෙලාවට ගා ගන්නවා, සමහර බැන ගන්නවා. ඒ ඔයාලා ගණන් ගන්න එපා. ඒක ඒගොල්ලන්ට බාර දෙන්න. ඔබලා ආණ්ඩුව කරන මේක දකින්න. එච්චරයි. දැන් රනිල් මහත්මයා ඊයේ පෙරේදා මේ මහින්ද මහත්මයාගේ මගුල් ගෙදරට ගිල්ලාවනේ. ඒකල බැන ගන්නවනේ, මරා ගන්නවනේ, කඩා ගන්නවනේ. රාස් කතා කරනවා. hina වෙනවා. ඉතින් ඒකල hina වෙනකොට ඒකල දිහා බලා ඉන්න. පොඩි මට්ටමක ඉන්න අය ගා ගන්න මරා ගන්නවා. ඒ නිසා ඒව කරන්න එපා. අපි රට අදමු. මගුල් කන්නට ගියානේ මේ හම්බන්තොට පැත්තේ. ඒ නිවසේ ප්‍රධානියාගේ ප්‍රධානත්වයෙන් අපි යාන වර්ග කරන්න උත්සාහ කරා. පිට පැකට් ගන්න උත්සාහ කරා. උනාට අපි ඒක නැවැත්තුවා. අධිකරණ බලයෙන්, ජන බලයෙන් නැවැත්තුවා. අපි ඔක්කොම හිටියේ අපේ මහා ගෙදරේ. ඒ කියන්නේ අරලිකා මන්දරේ හිටියේ. ඉඳලා අපි ඒක නැවැත්තුවා. ජන බලයෙන් නැවැත්තුවා. අධිකරණ බලයෙන් නැවැත්තුවා. අමුදා කොමන්ත්‍රයක් ඇති වෙනවා. නැත්තම් එයා මරලා මෙයා එනවා, මෙයා මරලා එයා එනවා. සමහර රටවල දන්නේ නැහැ මොන ආණ්ඩුව තියෙන්නේ කියලා. දැන් පකිස්තානයේ දැන් ඉම්රාන් ඛාන් මහත්මයා අගමැති කියලා කියනවා. එතකොට සමහර තැන්වල එතුමාට බලයක් නැහැ. එතන බලය තියෙන්නේ ත්‍රස්තවාදයන්ට. පකිස්තානයේ සමහර ප්‍රාන්තවල. මේ රටේම නැහැ. මේ රට උතුරේ දකුණේ අවියාද සටන් කරලා ආණ්ඩු බලය ලබා ගන්නට උත්සාහ කර වුණාට මේ රට එමදාම මධ්‍යම ආණ්ඩුව, කොළඹ ආණ්ඩුව වෙනස් වුණේ මේ මැතිවරණරා. පාර්ලිමේන්තුවේ පිටත් අපි සාකච්ඡා කරගෙන යනවා. අපි කොහොමද මේ ආණ්ඩුව සත්‍යමත් කරන්නේ, කොහොමද නැවත අපි ආණ්ඩුව වැඩි තවුරු කරන්න කියලා අපි තීරණය කරගෙන ඉන්නවා. මතක ගන්න එපා ඒක. දැන් අපි කතා කරන්නේ ජාතික ආණ්ඩුව ගැන කතා කරනවා. ජාතික ආණ්ඩුවකට අපි යදුවේ 2015 අගස්තු මාසේ. අනාගතනේ අපි බොරු නැවේ නැත්තන ඒක. ජාතික ආණ්ඩුව සංකල්පේ මන් හිතනවා මේ රටට හරියන්නේ නැහැ කියලා. මොකද ජනපති එක ආණ්ඩුවක් එක පක්ෂයක්, අගමැති වෙන පක්ෂයක්. මේ හරියන්නේ නැහැ මේක. නැත්තම් අගමැති යන්න ඕන ජනපතිගේ පක්ෂෙට. නැත්නම් ජනපති යන්න ඕන අගමැතිගේ පක්ෂෙට. එතකොට හරි වෙයි. ජනපති වුණත් ඇර අගමැති වුණත් ඇර කවුරු මොන දනතොට දාවත් ඇරයි. ඔක්කොම බලන්න රටගෙන නැවයි තම පක්ෂයකට බලන්නේ. පක්ෂයකට බලන්නේ. ඒ නිසා රට විනාශ වෙනවා. දරුවන් අනාගතේ විනාශ වෙනවා. ඒ නිසා මේ රටට තව අවුරුදු 20-25 පසු වෙනම් බලලා කතා කරන්න පුළුවන් ජාතික ආණ්ඩුව ගැන. දැන් නම් අපි ඒක අතහැරලා දාලා අපේ ආණ්ඩුවක අපි අදමු. අපේ ආණ්ඩුව ගැන අපි දැන් ඉන්නේ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව දන්න ඕන අපි. තව අවුරුදු දෙක මැතිවරණ එනවා. අනිවාර්යෙන් අපි අපේම කියන අපේ ආණ්ඩුව දැන් අපි අදන පුරුල් ඡන්දාණය ප්‍රජාන්ත්‍රවාදී ජාතික පෙරමුණ අර අපේම අපි ආණ්ඩුවක අපි අනිවාර්යෙන් හදනවා. අමතක වෙන්න එපා. ජනපති මැතිවරණ අවස්ථාවේදී මේ සැරේ නම් අපි එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෙක් තමයි ප්‍රබලයේ දිනන බඩුවක් තමයි අපි ජනපති අපේක්ෂා විදියට දාන්නේ. මේ සැරේ නම් අපි හොඳ බඩුවක් දානවා, දිනන බඩුවක් දානවා. දාලා දිනලා අපේම ආණ්ඩුව අදනවා. එතකොට මේ ජාතික ආණ්ඩුව සෙල්ලම් නැහැ. ඕනේ නැහැ සෙල්ලම් ඕනේ නැහැ. ගිය සැරේත් අපි අර මැතිවරණයෙන් පසුව, ජනපති මැතිවරණයෙන් පසුව ඇමතිතුමනි අර දවස් 100 සෙල්ලම් දාන්න නැතුව අපි වහම එදාම කියලා තිබුණා නම් 120ක් අපි ගන්නවා. ඕනේ නැහැ. කවුරු කාගේ උදව් තෝරන්නේ නැතිව අපි කරන්න තිබුණා. සමහර පඬිතුය ඉටප ගමන් ආවා. ආණ්ඩුව වැඩිව අපි එදුවන් පසුව ඉටප ගමන් ආවා පඬිතුය ආවා. දවස් 100 300 කතා කරගෙන 100 300 වුණා. ඔක බනාගත්තා. ඒ නිසා
මේ සිරණ ඒවට ඉඩ දෙන්නේ නැ අපි UNP සමග ඉන්න වටේ ඉන්න අපි සසුපක්ෂ ඔක්කොම තීරණ කරලා තියෙනවා. ඇත්ත කියනවා නම් අපේ අපේක්ෂා කවුද කියලා අපි තීරණ කරලා ඉවරයි. දැන් මාධ්‍යයට ඕන කවුද දැනගන්නට. ඒක නම් කියන්නේ නැහනේ.